ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 12 අතර තියෙන සටන ගොඩක් අමාරු එකක්. ඒ නිසා මේ වටේ හොඳ ආරම්භයක් ලබා ගන්න එක ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වැදගත්. මෑත කාලේ හොඳ දක්ෂතා පෙන්නපු දෙවතාවක් ලෝක ශූරයන් බවට පත් වුණු කොදෙව් කණ්ඩායම ලෝකුස්ලානෙන් එළවලා දාපු අයර්ලන්ත කණ්ඩායම තමයි අපට සුපිරි 12 අතරේ මුලින්ම හමුවන්නේ. තරගේ කාසිවාසයේ පරාද වෙන ශ්‍රී ලංකා නායකයා මුලින් පන්දු යවන්න වාසනාවන්ත වෙනවා. දසුන් ආරම්භයේ කිව්වෙත් කාසිවාසයේ දිනුවත් තමයි පන්දු යවන්න හිටියේ කියලා. ආරම්භක පන්දු ආරේ යවන්න පන්දු බාර ගන්න බින්රගේ පළවෙනි පන්දු ආරේ ඉඳන් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව බින්රේ යවන අවසාන පන්දු ආරේ වෙනකම් තරගයේ පාලනය තියාගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. ආරම්භක වේග පන්දු යවන්න දෙන්න විදිහට බින්රේක ලහිරු හොඳටම පන්දු යවන විදිහ තමයි අපි දැක්කේ. ඊට පස්සේ චාමික තමන්ගේ පළවෙනි පන්දු ආරේ ප්‍රහාරයකට ලක් වුණත් එක දිගට තමන්ගේ පන්දු ආර 4 යවලා අවසන් කරන්නේ පන්දු ආරේකට ලකුණු 7.25ක් විතරක් දීලා. ඒක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම චාමිකගෙන් ඉල්ලන දේ. මහේෂ තීක්ෂණ තමන්ගේ පන්දු ආර 4ට දෙන්නේ ලකුණු 19ක් විතරයි. ඒ අතරේ කඩලු දෙකකුත් දවා ගන්න මහේෂ සමත් වෙනවා. වනිදුත් කඩලු දෙකක් දවා ගන්න සමත් වෙන්නේ මේ තරගාවලියේදීත් වැඩිම කඩලු ලාභියා විදිහට තමන්ගේ නම ඉහළින්ම ලියාගෙන. දලංජිත සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම කඩුල්ල විදිහට තිබුණු පෝල් ස්ටර්ලන්ගේ කඩුල්ල දවා ගැනීමත් එක්ක තරගයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය වෙනවා. දසුන් පන්දුව ලබා දුන්නු හැම පන්දු යවන්නම කඩලු දවා ගන්නවා විතරක් නෙමෙයි, එක පන්දු යවන්නෙක්වත් පන්දු ආරයකට 7.5කට වඩා දෙන්නේ නැහැ. ලකුණු 129ක ඉලක්කය හඹා යන එන ශ්‍රී ලංකා කණ්ඩායමට දනංජය කුසල් දෙන්න අරගෙන දෙන ලකුණු 63ක ආරම්භය වගේම කුසල්ලෙක් එකතු වෙලා චරිත තරගයේ අවසානය වෙනකන් සෙල්ලම් කරන විදිහත් සුපිරි 12 අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම අනෙක් කණ්ඩායම් වලට හොඳ තර්ජනයක් වෙයි කියන හොඳ පෙර නිමිත්තක්. ශ්‍රී ලංකා ක්‍රීඩාගාරයේ සහෝදර ක්‍රීඩකයෝ ජර්සි ඇඳලා ඇඟ උණුසුම් කරගනිද්දී පිටිය මැද අයර්ලන්ත පන්දු යවන්නන්ට පහර දීලා ඇඟ උණුසුම් කරගන්න කුසල් මෙන්දිස් තරගාවලියේ පිට ලබා ගන්න දෙවනි අර්ධ ශතකයක් ලබාගෙන තරගයේ වීරයා බවට පත් වෙන්නේ 4.5කුත් 6.3කුත් එක්ක ලකුණු 68ක් නොදෙවි ලබාගෙන. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔක subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටිය නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.